රූපයෙන් බොහෝ දුරට මයිනා සමාන වේ. මිනිස් කතා අනුකරණය කරන්න ඉතා දක්ෂ පක්ෂයෙකු ලෙසින් සැලකේ. ශ්‍රී ලංකාව තුල සැලලිහි වර්ග දෙකකි. ඉන් එක් වර්ගයක් ශ්‍රී ලංකාවටම ආවේනික විශේෂ වර්ගයක්. අනිත් වර්ගය දකුණු ඉන්දියාවේ දක්නට ලැබේ. මෙරට දක්නට ඇති සැලලිහිණියාගේ හිස මත තද කහපාට තැල්ල අනෙක් වර්ගයට වඩා දිගයි. ඉතා ලංකාර පක්ෂයේ මොන් බොහෝ සෙයින් දක්නට ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය නිවර්තන වනාන්තර ආශ්‍රිතවයි. ගස්තුඩු වාසීට ඉතා ප්‍රිය කරන මෙම පක්ෂියා ජූඩු හා කුඩා කණ්ඩායම් වශයෙන් වාසය කරති. මල් කවඩියායන් නමින්ද සැලලිහිණියා හඳුන්වනු ලබයි. සැලලිහිණියා මයිනාට වඩා තරමක් විශාලයි. සැලලිහිණියන් තනිව වාසය කිරීමට කැමති නැහැ. බොහොම කලබලයි. එක තැනක එක විට රැඳෙන්න අපහසුයි. කුඩා ගස් මත රැඳෙන්න කැමති නැහැ. මල් කවඩියා ප්‍රිය කරන්නේ ඉතා රූස්ස ගස් මත සිටීමටයි. සැලලිහිණියා සුරතලයටද ඇති කරන පක්ෂයෙක්. මොවුන් මිනිස් කතා අනුකරණය කරන්න ඉතා හරිම හපන්නු. සංගීත භාණ්ඩයකින් නික්මෙන හඬ පරදවීමට තරම් මොවුන්ගේ හඬ ඉතාම මිහිරි. දුබල්වල ඇති කරන සැලලිහිණියන් දහස් ගණන් වචන කතා කරන්න පුරුදුව සිටි බව වාර්තා වෙනවා. ජීවිතේ වැඩිම කාලයක් ගස් මත රැඳී ඉන්නා වූ මොවුන් බිමට එන්නේ කලාතුරකින්. බිම මත ඇවිදින විට මයිනාමෙන් පැන පැන ඇවිදින්නේ නැහැ. මොවුන් ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නේ පළතුරු, නුග, බූ, සපු සාදි කාගෙඩි වැනි දේ ප්‍රධානතම ආහාරය වෙනවා. කූඩු වශයෙන් ගස් බෙන තෝරා ගනී. බිත්තර දමන කාලේ ලං වෙත්ම ගස් බෙන මත කූඩු තනා ගන්නවා. වරකට බිත්තර දෙකක් පමණ දමනවා. සැලලිහිණියා ශ්‍රී ලංකාවේ වෙසෙන ඉතා දැකුම් කළු පක්ෂියෙක්. කහ, තැඹිලි, පාටට හුරු හොටක් ඇත. හිස දෙපැත්තෙන් කහ පැහැති අලංකාර තැල් දෙකක් පිහිටා ඇත. මෙම අගනා පක්ෂියා සුරැකීම අප සැමගේ යුතුකමක්. Subscribe to my channel and all